රයිට් අයිබෝන් සුබ දවසක් හැමෝටම ගොඩ කාලෙකින් තමයි අදත් වෙනදා වගේ මේ වීඩියෝ එක රිලීස් කරන්න පුළුවන් වුණේ. ඉතින් අතරම ට්‍රේඩින් කටයුතු සහ මගේ අනිකුත් වැඩත් එක්ක වීඩියෝ එකක් රිලීස් කරන එක අතරම ටික කාලයක් යනවා හැමදාම වගේම. ඉතින් රයිට් කොහොම හරි මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට මට ගොඩක් දෙනා කතා කරලා අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඉතින් ඒවට සොලියුෂන් සහ මේ අපි දැනට ට්‍රේඩින් කරගෙන ආයේ පොඩ්ඩක් අර අවිල්ලා ලොස් ට්‍රේඩ් එක ගොඩක් වැඩි මේ කාල සීමාව ගත්තොතින්. ඉතින් ඒකට සොලියුෂන් එකක් සහ අපි ට්‍රේඩ් කර යුතු දවස් සහ නොකළ යුතු දවස් කීපයක් සහ ඉන්ෆෝම් කරන් තමයි මම වීඩියෝ එක ඇත්තටම ආදන්න තීරණය කරේ. සහ අපි මේ ටික් ට්‍රේඩින් සම්බන්ධව ගොඩක් දෙනෙක් දැන් ඉන්ට්‍රෙස්ට්. ඉතින් එයාලට ගොඩක් අය එකිනෙකා මගෙන් ප්‍රශ්න අහනවා. ඒ දේවල් වලට පොදුවේ උත්තර කීපයක් දෙන්න තමයි මේ වීඩියෝ එක ඇත්තටම හදන්න තීරණය කළේ. සහ අපෙන් මේ ලයිව් ට්‍රේඩින් වීඩියෝස් ඉල්ලනවා ගොඩක් දෙනා ප්‍රයිවට් ලයිව් ට්‍රේඩින් වීඩියෝ WhatsApp වලින් එවන්න ඊමේල් කරන්න කියලා. ඉතින් මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. සහ මේ අපේ කරගත්තු අපේ ටික් ට්‍රේඩින් ස්ට්‍රැටජි එක මං හරහා ඉගෙනගත්තු බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් එයාලා දැනට සාර්ථකව කරගෙන යනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ වොයිස් එක ඉවර කරලා වොයිස් එක මේ වොයිස් කට් එකත් එක්කම ලින්ක් කරනවා ලයිව් ට්‍රේඩින් වීඩියෝස් කීපයක් මම ට්‍රේඩ් කරද්දී ස්ක්‍රීන් රෙකෝඩ් කරපු ලයිව් ට්‍රේඩින් වීඩියෝස් කීපයක්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ ට්‍රේඩින් වීඩියෝස් ටික බලලා අදහසක් ගන්න පුළුවන් මේ ටික් ට්‍රේඩින් කියන්නේ මොකක්ද සහ මේ ස්ට්‍රැටජි කොච්චර පවර්ෆුල්ද කියලා. ඉතින් එහෙම ඔයාලට ලයිව් ට්‍රේඩින් වීඩියෝස් ටික බලලා තවලා අදහසක් ගන්න පුළුවන් ට්‍රික් ට්‍රේඩින් ස්ට්‍රැටජි සම්බන්ධව. ඉතින් අපි ඕවන්ඩ සහ හයන් ලෝ ලෝව කියන සිස්ටම් දෙක යටතේ ස්ට්‍රැටජිස් තුනක් වගේ තමයි අපේ දැනට තියෙන්නේ. අපි ඒව තමයි ලෙසන් එකක් විදිහට කරන්නේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් පල්ලෙහාන් ෆෝන් නම්බර් එක තියෙනවා කෝල් එකක් දාලා මාව කන්ටැක්ට් කරගෙන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. සහ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් විදිහට ඔයාලට ටයිම් එකක් අරේන්ජ් කරගෙන ඒක ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඒක වෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න තමයි ඒක අපේ ටික් ට්‍රේඩින් ස්ට්‍රැටජි සම්බන්ධව. ඊළඟට අහන දෙයක් තමයි මේ ඩිපොසිට් ගැටලුව හැමදාම වගේ ඒක අහනවා. ඉතින් අලුතෙන් එන ගොඩක් අය හිතන් ඉන්නේ මේ ඇත්තටම බැංක් වලින් ඩිපොසිට් කරන්න පුළුවන් කියලා. දැනට ඉතින් ඩිපොසිට් කරන්න බෑ. තවමත් ලංකාවෙන් බ්ලොක් කරලා තියෙන්නේ ස්ක්‍රීන් නැටල සහ මේ අපි එක්ස්චේන්ජ් බ්‍රෝකර්ස්ලා සහ බිට්කොයින් වලට්. ඒ වගේ ගොඩක් දේවල් ලංකාවෙන් බ්ලොක් කරලා තියෙන්නේ. ඉතින් තව ගොඩක් කාලෙකට මේ දේවල් ඇත්තටම අපිට අන්ලොක් කරන එකක් නැහැ. මේ තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ විදේශ විනිමය ගොඩක් පිට ගිහින් කියන්නේ ලංකාවෙන් පිටට ගිහින් තියෙන ඒ තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ ඇත්තටම මේ දේවල් වලට නීතිමය පැත්තෙන් සහනයක් ලැබෙන එකක් නැහැ තව දිගු කාලෙකට. ඉතින් ඒක නිසා අපි පරිම වශයෙන් කරන්න ඕනේ ලංකාවට විදේශ විනිමය අරගෙන ඇවිල්ලා ඒක රටට ඒක දැනෙන තත්වයකට අපි පත් කරන්න ඕනේ. මොකද මීට අවුරුදු කීපයකට කලින් බයිනරි සහ ෆොරෙක්ස් ට්‍රේඩින් මගින් ලංකාවට මිලියන ගාණක ආදායමක් ලංකාවේ සල්ලි විදේශ රටවලට ගිහින් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ලංකාවට මේ ගත්තුතින් ආර්ථිකය අතින් ගත්තුතින් ගොඩක්ම මේ පසුබෑමක් තමයි එතනින් වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ඔය විදියට සෙන්ට්‍රල් බැංක් එකකින් ලංකාවේ ලොක් කරලා තියෙන්නේ මේ හැම දෙයක්ම මේ බ්ලොක් කරලා තියෙන්නේ ට්‍රාන්සැක්ෂන් කරන්න බැරි වෙන. ඉතින් අපිට ඔය ගැටලුවට විසඳුමක් විදියට අපේ අතරේ තියෙන සල්ලි එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් හැමෝටම මේ මට වුණත් සල්ලි දෙන්න පුළුවන් ලිමිට් එකකට. ඉතින් මොකද මම තනි වශයෙන් ට්‍රේඩ් කරන කෙනෙක් නිසා. ඉතින් ඔයගලන්ට ස්ක්‍රීන් ඩොලර්ස් අවශ්‍ය නම් ඒකත් මගෙන් ගන්න පුළුවන්. හැම මාසෙම 15 ඉඳලා තමයි ස්ක්‍රීන් ඩොලර් සෙන්ඩ් කරන්නේ ස්ක්‍රීන් එකට. ඉතින් ඔයගලන්ට ස්ක්‍රීන් ඩොලර්ස් අවශ්‍ය නම් හැම මාසෙම 10 වෙනිදට කලින් මාව කන්ටැක්ට් වෙලා ඔයගලන්ට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට බැංක් පේමන්ට් ඇඩ් කරලා ඔයගලන්ට ඩොලර්ස් ටික වෙන් කරගන්න පුළුවන්. එහෙම වෙන් කරගෙන 15 වෙනිදට තමයි මම මේ සල්ලි ස්ක්‍රීන් එකට සෙන්ඩ් කරන්නේ. හරිද? ඉතින් මේ වීඩියෝ තමයි ඒ ස්ක්‍රීන් ඩොලර් ප්‍රශ්න විසඳුමක් ගන්න පුළුවන් ඉන්නේ. සහ ඔයගලන්ට ගෲප් තියෙනවා Facebook එකේ. ඒ වයින් ඔය ස්ක්‍රීන් සහ නෙට්ල ගනුදෙනු කරන අය ඉන්නවා, එක්ස්චේන්ජ් කරන අය. ඉතින් ට්‍රස්ට් කරන්න පුළුවන් කෙනෙක් සම්බන්ධ කරගෙන කන්ටැක්ට් කරගෙන ඒ විදිහට ඒ ගනුදෙනුව කරගන්න පුළුවන්. සහ ඒ වගේම මේ තව දෙයක් තමයි අපි binary.com broker ගැන ගොඩක් අය අහනවා. ඉතින් ඇත්තටම හොඳයිද නරකයිද වගේ අලුත් අය තමයි ගොඩක් ප්‍රශ්න කරන්නේ. ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ දැනට තියෙන broker ආයතන ගත්තොතින් binary.com තමයි හොඳටම හොඳ විශ්වාසවන්ත broker කෙනෙක් විදිහට අපිට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම තවමත් binary.com එක register වෙලා නැත්තම් ඔයගලන්ට පුළුවන් පල්ලෙහා description එකේ අපේ link එක තියෙනවා. ඒ කියන්නේ අපේ partner program එක link එක. ඔයගලන්ට පුළුවන් එතනින් ගිහිල්ලා join වෙන්න.
ඉතින් ඔලන්ට මොනහරි ප්‍රශ්නයක් තිබුණොත් account verifications, withdrawal, deposit සම්බන්ධ මොනහරි ප්‍රශ්නයකදී account සම්බන්ධ ප්‍රශ්නයකදී අපිට පුළුවන් ඔයගලන්ට support එකක් දෙන්න. ඉතින් ඒකත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. පළා description එකේ link එකක් තියෙනවා. binary.com account එකක් open කරගන්න free ඔයගලන්ට open කරගන්න පුළුවන් ඩොලර් 10,000ක demo account එකක් එක්ක. ඉතින් ඒ link එකෙන් ගිහිලා register වෙන්න. හරි ඉතින් ඒ වගේම මේ ගොඩක් මයින්ඩ්සෙට් එක අප්ඩේට් කරන්නත් අවශ්‍යයි ගොඩක් දෙනාගේ මේ මොකද දැන්ට ලොස් රේට් එක ගොඩක් වැඩි ලංකාවේ මම මගේ ඇනලයිස් එක මත විතරක් නෙමෙයි ගොඩක්ම ලංකාවේ පාර්ට්නර්ස්ලගේ ඇනලයිස් එක අනුව ලංකාවේ දැනට තියෙන ලොස් රේට් එක ගොඩක් වැඩි ඉතින් ඒකට හේතුව තමයි අවිල්ලා අතරම මේ ඔයගොල්ලෝ ගොඩක් අර ඉමෝෂන් සහ ඔය ප්‍රශ්න ටික තමයි තියෙන්නේ එඩිට් වෙලා මේකට වැඩ කරන එක. ඉතින් ඒ දේවල් අනිවාර්යෙන් අතර කරගන්න. මොකද ට්‍රේඩින් කරන දේ එහෙම ඉමෝෂනල් වෙලා එඩිට් කරලා මේකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉවසීමෙන් කැපවීමෙන් ඉගෙනගෙන කරන්න අවශ්‍ය දෙයක්. ඒක නිසා පුළුවන් තරම් ස්ටඩි කරන්න, සෙල්ෆ් ස්ටඩි කරන්න පුළුවන් තරම් කෙනෙක් කියලා දෙනකම් බලන් ඉන්න එපා. ආටිකල්ස් තියෙනවා, YouTube වීඩියෝස් තියෙනවා. වගේ ගොඩක් හොඳ රිසෝර්සස් තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ. ඉතින් ඒ දේවල් වලින් ස්ටඩි කරලා ඔයගන්ට පුළුවන් දෙයක් ඉගෙන ගන්න තනියම. ඉතින් මොන හරි ස්ට්‍රැටජිස් ෆලෝ කරන්න, තමන්ගේම ස්ට්‍රැටජි එකක් හදා ගන්න බලන්න. ඒ වගේ අලුත් දේවල් ටෙස්ට් කරන්න ඩෙමෝ account එකේ පුළුවන් තරම්. ඉතින් එහෙම කරලා තමයි අනිවාර්යෙන් තැනකට එන්න පුළුවන් වෙන්නේ. මොකද තමන් self study කරන්න නැතුව එහෙම දේවල් කරන්න බෑ ඇත්තටම. ඉතින් ඒක නිසාම මතක් කරනවා ඔයගලන්ට තමන් self study කරලා හැම දෙයක්ම ඉගෙන ගන්න. එහෙම ඉගෙනගෙන තමයි real trading කරන්න එන්න ඕනේ. ඉතින් ඔය දේවල් ටික අනිවාර්යෙන් මතක තියාගන්න මේ ඇඩිට් වෙන්න නම් යන්න එපා මේකට. ඕගොල්ලෝ ලොස්ට් වෙලා දිගටම ලොස්ට් වෙලා අතේ තියෙන රුපියල නැති වෙනකන් ලොස්ට් වෙනා ඉන්නවා. මට කතා කරපුවා ඉන්නවා. ඉතින් එහෙම වෙන්න යන්න එපා. මේක ලිමිට් එකක් ඇතුළ වැඩේ කරන්න. සහ එක දවසෙන් දිනු වෙන්න හිතන්න එපා. මේක කාලයක් එක්ක දිනු වෙන්න පුළුවන් බිස්නස් එකක්. අනිවාර්යෙන් ඕන කෙනෙක් ලොස්ට් වෙනවා මුලින්ම. ඒ ලොස්ට් එක ඔයාලට කවර් කරගන්න කියලා දවසෙන් දෙකෙන් ඩොලර් 3,400 10 හරි ඩිපොසිට් කරලා ඒකත් ලොස් කරගන්නවා. ඉතින් ඒක තමයි ගොඩක් අය කරන්නේ. ඉතින් එහෙම වෙන්න එපා. මේක ස්ටඩි කරලා පුළුවන් තරම් self study කරලා ඉගෙන ගන්න. ඉගෙනගෙන තමයි මේ බිස්නස් එක කරන්න ඕනේ. real time business එකක් විදියට, long term business එකක් විදියට. දවසෙන් දෙකෙන් දිනු වෙන්න කාටවත් බෑ. දවසෙන් දෙකෙන් profit කරන්න account එක ඩොලර් 100ක් තියෙනවා නම් ඒක ඩොලර් 1000 කරන්න බෑ ඊළඟ දවසෙදි. එහෙම කරන්න පුළුවන් නම් අතන මේක ලොකු හාස්කමක් වෙන්න ඕනේ. මොකද trading කියන්නේ high risk business එකක්. ඉතින් business එක කියන්නේ high risk වැඩක් තමයි මේ ට්‍රේඩින් කියන්නේ. ඉතින් ඇත්තටම බයිනරි ෆොරෙක්ස් ට්‍රේඩින් දෙකම මේ වගේ. ඉතින් ඒ වගේම තව දෙයක් අලුත් දෙයක් මතක් කරන්න ඕනේ. මේ අපි ෆොරෙක්ස් ට්‍රේඩින් ලෙසන් එකක් මුලින් ඉඳලා පටන් ගන්නවා A to Z. ඒක සම්පූර්ණයෙන්ම YouTube එකේ ෆ්‍රී අපි කරනවා. මාත් එක්ක මොකලන්ට සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යන්න පුළුවන්. account එකක් හදන තැන ඉඳලා deposit කරලා trade කරගෙන ගිහිල්ලා ඒක හරියට කරන්නේ කොහොමද කියලා ගොඩක් දේවල් අපි කතා කරනවා. ඒක වෙනම playlist එකක් විදියට YouTube එකේම අප්ඩේට් වෙනවා. ඒක නිසා ඔයගලන්ටත් ඒකට ඉස්සරහට join වෙන්න පුළුවන් අවශ්‍යයිට. ඒ ටිකත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ දේවල් ටික තමයි මට අතන මතක් කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මේ මම මෙතන වීඩියෝ එක නවත්තලා මේ live trading වීඩියෝ එක මෙතනට link කරනවා. live trading වීඩියෝ එක බලලා ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න tip trading strategy එක ඉගෙන ගන්න අවශ්‍යයි ඉන්නවනම් ඒකට වෙනම individual විදියට තමයි අපි class එක කරන්නේ. time mark arrange කරගෙන වාටේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ වීඩියෝ එක නවත්තනවා. ඔයගොල්ලන්ට සුබ දවසක්.